අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද කොහෙන්ද? අද කීල්සකෙන් කමු. ඒ අනුව ඌව සබර්ගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. අධික වර්ෂාව හේතුවෙන් අද පෙරවරුවේ කොළඹ ආශ්‍රිතව මාර්ග රැසක් ජලයෙන් යටව තිබුණේ මෙලෙසයි. මේ අතර වර්ෂාව සමග ජලයෙන් යටව තිබූ බුත්තල කතරගම ප්‍රධාන මාර්ගය යලි ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. එම මාර්ගය බුත්තල වගුරුවෙල ප්‍රදේශයෙන් ජලයෙන් යටව තිබූ අතර ඊට අමතරව ප්‍රදේශයේ තවත් පහත් බිම් රැසක් ජල ගැලීම් වලට ලක්ව තිබුණා. මේ අතර මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මේ වන විට මෞස්සා කැලේ ජලාශය පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා. ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට නියමිත බැවින් පහළ ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසු විය යුතු බවයි ජලාශය භාර ඉංජිනේරුවරුන් දැනුම් දෙන්නේ. නිල්වලා ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගං වතුර අනතුරු ඇඟවීම් තවත් පැය 24ක කාලයක් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. මේ දිනවල තියෙන වර්ෂාපතනයේ ප්‍රධානම හේතුවක් තමයි මේ උතුරු අර්ධගෝලයේ සිට එන සුළනුත් දකුණු අර්ධගෝලයේ ඉඳන් එන සුළනුත් එක්කව වෙන අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ මේ ලංකාවට පවතින. එතකොට මේ හේතුව නිසා ලංකාවට ඉහළින් අහසේ වලාකුළු වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. මේ තත්ත්වය යටතේ දිවයිනේ බස්නාහිර දකුණු සහ වයඹ වගේ පළාත්වල උදේ කාලයේ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. කෙසේ නමුත් දිවයින පුරා අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී දිවයින පුරාම වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය නැගෙනහිර උතුරු මැද වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ වන විට දිස්ත්‍රික්ක දෙකක් සඳහා නිකුත් කර ඇති නායම් අනතුරු ඇඟවීමද තවදුරටත් ක්‍රියාත්මකයි. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, කුරුවිට, ඇහැලියගොඩ, ඇලපාත, රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටද මෙම නායාමයේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මේ අතර හල්දුම්මුල්ල මීරියබැද්ද මීට පෙර නායගිය ස්ථානයේ ජීවත් වන පවුල් 39 කට ඉන් ඉවත් වන ලෙස දැනුම් දී ඇතත් පිරිසක් තවමත් එම ස්ථානයේ රැඳී සිටින බවට වාර්තා වනවා. බණ්ඩාරගම වඳුරාමුල්ල ප්‍රදේශයේ මීට වසර කිහිපයකට පෙර සිදු වූ අවිධිමත් පස් කැපීමක් හේතුවෙන් මේ වන විට නිවාස 15ක පමණ දැඩි නායාමයේ අවධානමක් මතු ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. පවතින අධික වර්ෂාපතනය හමුවේ එම ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ විශාල පස් කන්දක් නායගොස් ඇති ආකාරයයි මේ. ඒ තහඩුවල
ගෙවල් දැන් 12ක් අතර මහතේ අවදානමින් තියෙනවා. දැන් 2021 ගේ මගේ නිවසේ මෙහෙම හානියක් වුණා. ඒත් ඇවිල්ලා හැමෝම බලලා ගියා. කිසිම කෙනෙක්ගෙන් සහනයක් ආවේ නැහැ. ඊට වඩා දැන් ලොකු විපතක් වෙලා තියෙනවා 2023. ඒත් ඉතින් මේවට දැන් ඇස් ඇරිලා නැහැ. තාම නිලධාරි බලලා යනවා. මේ මිනිස්සු මැරිලා ඔක්කොම වුණාට පස්සේ බොරුවට බලලා ගිහිල්ලා වැඩක් නැහැ. ලක්ෂ 5වල් 10වල් දීලා වැඩකුත් නැහැ. රෙද්ද උස්සගෙන ඊට පස්සේ එනවා හැමදේම කරන්න. කිසිම තේරුමක් නැහැ නේ එතකොට. ආධාර බඩු මලු ඒව අවශ්‍ය නැහැ. අපිට ඕනේ මේ කඩ බැඳලා දෙන්න තමයි. සල්ලි නැහැ කියලා කියනවා. ඔය ලියුම තමයි අපිට එව්වේ. මැරිච්ච මිනිහට ලස්ස පහ දීලා මිනිහ මැරනවා අපේ හරි. අපි කියන්නේ උන්නේ බලද අපිට පාසල් ඵලයන් කියනවා. පාසල් වලට කියලා පාසලේ බක්කක අපි පාසලට වෙලා ඉන්නේ. අපි මෙච්චර දුක් විඳලා මෙහෙම. අර මේවා අරිනේ. කොච්චර අපරාධයක්ද මං අහන්නේ මේ කරන්නේ. පස් කපල තියෙන්නේ රජයේ අනුමත කළා. ඒ අදාළ බලධාරීන් විසින් අනුමත කරපු නිසානේ පස් කපල විනාශ කළා තියෙන පරිසරේ. ඒ පරිසර විනාශයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ නායෑම සිද්ධ වුනේ. මේ ෆයිල් එකක් තියෙන සම්පූර්ණ 2002 ඉඳලම සම්පූර්ණ විස්තර කියනවා. මේ අපුව මේ බේරගන්න මෙහෙම පස් කපනවා. පස්ම කපල තමයි අපිට මේ විනාශය වෙලා තියෙන්නේ. මෙයත් එක්ක මම මේ ගෙදර ඉන්නේ. පස්කන්ද කඩන් යනවා නම් අපිට ඉන්න තැනකුත් නෑ. මම මෙයත් එක්ක වෙනම තියාවක ඉන්නේ. ඉන්න තත්වයක් නෑ මේ පොඩි එක්කෙනෙක්ව තියාගෙන. ඒ තරමට නිතරම කඩි කැඩි යනවා. අවුරුදු ගානක් තිස්සේ වෙන දෙයක්. මේ අතර බණ්ඩාරවෙල නගරයේ ආසන්නයේ තිබූ විශාල ගසක් බණ්ඩාරවෙල බිඳුනුවැව මාර්ගයට කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා මත වුණා. අප වාර්තාකරු පැවසුවේ පොලිසිය, විදුලි බල මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් එක්ව ගස ඉවත් කිරීමේ කටයුතු වල නිරත වූ බවයි. නායම් හෝ අස්ථාවරයෙන් 38ක් වාර්තා වෙනවා. කණ්ඩි කඩාවැටීම 223 මෙමිට වාර්තා වෙනවා. වර්ෂාපතන සමග තමන්ගේ නිවස අසල පැතිබැම්මේ යම්කිසි ආකාරයක පස් කුඩා ප්‍රමාණයක් හරි කඩාන වැටෙනවා නම් පල්ලෙහාට. ඒ කියන්නේ එතන අන්තර්දායක ලක්ෂණ. ඒකෙන් ඉදිරියේදී ඇති වේ හැකි වර්ෂාපතන සමගම කණ්ඩි අනිවාර්යයෙන්ම කඩාවැටෙනවා. ඊට අමතරව තමගේ නිවසේ යම්කිසි පැලුම් නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ පැලුම් අධික ලෙස විස්තරණය වීම වැඩි වීමක් තියෙනවා. ඊට අමතරව තමගේ වත්තේ ගෙවත්තේ අවට ඉරිතැලීම් දක්නට ලැබෙනවා. මේ ඉරිතැන්වල ක්‍රමික වර්ධනයක් පවතින ජල උත්පත්වල නැතිවීම, ඊට අමතරව අලුතෙන් ජල උත්පත් ඇතිවීම, පැවති ජල උත්පත්වල මඩ වතුරේම, ඒ වගේ ඊට අමතරව ටෙලිෆෝන් කණු, ලයිට් කණු වලින් ගස් ඇලවීම නිරීක්ෂණ වූ තේම අනිවාර්යයෙන් ප්‍රදේශ නායම ලක්විය හැකි. ඒ නිසා ජනතා මේ ස්ථානයෙන් අයින් වෙලා ආරක්ෂිත ස්ථානක් කරා යන එක සූසෙ. සුපර් ස්ට්‍රොං ටීත් දත් කොහර වලින් උපරිම ආරක්ෂාවක්.